සරණය හිබවන් ධර්මාචාරය කෙටසටහන් හතර සමාජ දර්සනය. හතරවිින් පරිච්චේදය සමාජ සංස්ථාවන්ගේ ප්‍රභව හා පරිනාමේ කියන මාතෘුකාව අපිට මේ මාතෘකාව වැදගත්වෙනවා. මාතෘකා වැදගත්වෙන සමාජ සංස්ථාවන් කොහොමද ප්‍රභවය උනේ කියනයක බෞද්ධ ඉගැන්වීමට අනුව දක්වලා තියෙන විදිහ ගැන තේරුම් ගන්නට හරිම වැදගත්වෙනවා ඉතින් ඒ සඳහා අපි පාඩමේතියෙන විස්තර මේ විදිහට වර්ගී කරණය කරමින් සාකච්ඡා කරගෙන යාමු. මානව සමාජය ආදිම අවස්ථාවහි මිනිසා ක්‍රියා කළ අන්දම පුරාණ කතා තුළින් දක්වාතිපේ. ආදිම අවස්ථාව තුළ ක්‍රියාත්මක කරපු ආකාරය සහ, ඒ පුද්ගලයා ක්‍රමයිෙන් වර්ධනය වෙච්චා ආකාරය. පුද්ගලයා සමාජය පුදගලෙක් විදිහට ක්‍රියාත්මක වෙච්චා ආකාරය සමාජ ක්‍රභවය සහ, විකාශනය වෙච්ච ආකාරය ගැන කියවෙන විශේෂ ඉගැන්වීම තමයි පුරාණ කතා ක්‍රමය කියලා කියන්න. පුරාණ කතා ක්‍රමයි. ඒ පුාණ කතා ක්‍රමයට අනුවතමයි මානවයාගේ මානව සමාජයේ ප්‍රභවය හා පරිනාමේ සිද්ධ වෙච් ආකාරය බොහෝ ඉගැවීම් වල අපි දකින්නට පුළුවන්කමතියන්. මෙ විදිී මානව විද්‍යානකූල කරුණු ප්‍රකාශ කරන පුරාණ කතා විදිහට අපට දක්වන්නට පුළුවන් මාක්ස් ආදී කාලයන සාමෝහික සමාජයේ පිබඳව දක්වන පුරාණ කතාව. මාක්ස් වාදීන් ආදී කාලයන සාමෝහක සමාජයේ පිළිබඳව දක්වන පුරාණ කතාවක් කියලා පුරාණ කතාවක් තියෙනවා. ඉනඟට බුදුදහම තුළ සමාජ පරිනාමේ පිළිබඳව සාකච්ඡා කරන දේශනාවෙලා තියෙන අග්ග්්‍ය සූතර පුරාණ කතාව පුරාණ කතා කියල කියන්නේ අතීතේදහි, සමාජය ප්‍රභවයි වෙච්චා ආකාරය ගැන කියවන කතා විශේසය. ඒ පුරාණ කතා ක්‍රමයට අනුව තමයි අතීතය න සමාජය ප්‍රභවේ වෙච්ච ආකාරය ගැන සඳහන් කරලා අතියෙන්න්නේ. ඒක්‍රමේයට අනුව ඉදිරිපත්වෙන පුරාණ කතා දෙකක් දැක්වෙන මිතන මාක්ස් ආදී කාලීන සාමූහික සමාජයේ පිඳ දක්ුණ පුාණ කතාව. බුදු සමේ තුලේ එන අක්ගන්න සූත්‍ර පුරාණ කතාව. ඊළඟට තුංගිනි අංකය, අංකේ යටතේ තියෙන්නේ බදුදහමේ විසක්ෂත්‍රේයට නොගන්න කරුණු. ලෝකයේ ඉබේ ඇතිවුනාද කවුරුන් විසි හෝ මැව් අද ප්‍රථම මිනිසා කවද ඒ විදිහට ලෝකෙ කෙලවර හොයන්නටවත් ලෝකයේ ඉබේ ඇතිවුනාද කියලා හොයන්නටවත්. ලෝකේ ප්‍රථම මනුස්සය කවුද කියලවත් හොයන්නට යන්නඉ හැ. බුදුරජාණන් වහන්ේ සමාජ ප්‍රභවයේ පිළිබඳව එක් කාලසීමාවක් තුළ සිද්ධවෙච්ච විදිහ ගැන තමයි අගංජ සූත්‍රයේදී. පැහැදිලි කර තියෙන්නේෙ පොට් කෙලයාට තේරුම් ගැනීම සඳහා. හතරවෙනන්ගේ බුදුරදුන් විසින් පෙන්වාදී ඇත්තේ මිනිසා සසර දුකට මැදබී මහත් පියසනයකට පත් සිටිනහෙයි. ඔහු එයින් විමුක්තිය ලබාගත යුතු බව. විමුක්තිය ලබාගන්නට ඕනනි කිය අදහස තමයි තිබ ඒ නිසා බුදුරජාණන් වහසට මේ ලෝකේ කෙලවර මොකක්ද ප්‍රථම මනුස්සයක් අවුද. ඒ විදිහට හොයන්නට අවසිතාවයක් නැහ හැබැයි. ුරජාණන්හන්ස මාජ ප්‍රභවය පිළිබඳව අභස්රකායිකව මෙලොවට පැමිණුණු සත්ව විශේසියක් ඇසු කරගැනිමින් සමාජ ප්‍රභවයක් පිළිබඳව සාකච්ච කරලා තිබෙනවා. ඒතුළින් කියන්නේ ලෝකයේ පහළවෙච්ච ප්‍රථම මනුස්සයා අභසරකායිකව පැමුණා කියන එක නෙවෙයි. අබස්ර ප්‍රහම ලෝකයන්දල ආව කියන එක නෙවෙේ. බුදුරජාණන් වහන්සේ හේතු පලවාදදීව සමාජයේ පරිනනාමේ සිද්ධ වෙච්ච ආකාරය තමයි. තැනදී විස්තර කරලා තියෙන්නේ හේතු ප්‍රත්තිය සහිතව. ඊළට පස්ව අන්කගේ බලමු තමන් සසට බැඳ තබන බැඳු මොනවාදයි මැනවින් දෙැගැනීමට ඇති මාර්කය චතුරාර්ය සතතිී පිළිබඳ අවබෝධය තමයි සස පිළිබඳ තේරුම් මර්ගෙන සසරින් මිදීම සඳහ තමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. සමාජ සංස්ථාවන් පරාමයකන ප්‍රවධ වරූප විදුරපත්ව වන බුදුදහමිගැන්වීම කන මතු කරන ප්‍රශ්න, ප්‍රවාද ස්වරූපීව පුරාණ කතා ක්‍රමයට අනු අග්‍ය සූත්‍ර පුරාණ කතාව දක්වදදී මෙන මේ විදිහයේ ප්‍රශ්න ඇතැම්මයි නගන්නට පුළුවන් ඇැම්මයි නගෙනව සමාජ විකාශනය පිළිබඳව කරනු පුරාණයක් වසයෙන් හෝ කතා කිරීමෙන් ප්‍රයෝජනයක් තියෙන්වද. චතුරානි සත්ත්‍ය ධර්මය අවබෝධ කරෙන නිවන් දකිින්ට ධර්මේ දේශනා කරන්නට පහල වෙච්චල උතුරාබුදු කෙනෙ. සමාජ විකාශනය පිළිබඳව කරනු පුරාණයක් ඉදිරිපච් කරනනාකාරෙන් හෝ කතා ස්වරූපයෙන් හෝ මේ ොර ඉරිත්කිරීම ප්‍රයෝජනමත්වනද යක් කියලා ප්‍රශ්නයක් නගන්න පුුව ඒක මිනිසාගේ විමුක්තියට කොහොම දදාළවෙන්න අගංජ සූතර පුරාණ කතාාව පජ්ගිලයාගේ විමුක්තියට හේතුවන එකක්ද එහම ප්‍රශ්න නගැන්න පුළුව ඒ වගෙන කතා නොකර විමුක්තිය ලද හැකිව තිබිය ඇදී ඒපිබඳක් සාකච්ඡා කරන්න මොකටද බදුහාමුදුරුව ඒ වගෙන ඇයි කතා කරලා තියෙෙන ඒවගේ ගැටලු ඒවගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් ඒවගේ ගැටලු වගේ ප්‍රශ්න මතුවෙන්න්න පුළුවන් පුරාණ කතා ක්‍රමයකට අනුව සමාජ ප්‍රභවය සමාජ විකාශනය පිළිබඳව දක්වලා තියෙන ඉගැන්වීම නිසා. මීට අදාළව නැගී හැකි තවත් ප්‍රශනයක් තියෙනවා. එම දුරාීත සිද්ධීන් ගැන බදුරදු ඉදිරිපත් කරන්නේ හුදු පරිකල්පනය ප්‍රබන්ධ කළ කතාවක්ද. එහෙම නැත් නම් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වසයෙන් මේ සර්වචඥතාඥානයෙන් අවබෝධ කර ගෙනදමේ ඉදිරිපච් කිරීම කරන්න එවිදි ප්‍රශ්න එවිදි ගැටලු බුදුරජාණන් වහන්සේ අ ග්්‍ය සූත්‍ර දේශනාව තුළින් ඉදිරිපච් කළ පුරාණකතාස්වරූපී ඉගැන්වීම සම්බන්ධීන් මතු වෙලා තියෙනවා. ඉතින් බුදුරදුන්ගේ නුවනට ගෝචර වන සත්‍යය අතතාර්ථවත් වන්නේ සර්වච්චතාඥානයට දීර්ග අතීතය සම්මර්සනය කිරීම ශක්තියක් අන්තර්ගත නිසායි. බුදුරජාණන් වහන්සේ සියලෝම කාරණාවන් දේශනා කරන්නේ සර්වච්ඥතාාඥානයට තමන්ට ඒ පැහැදිලිව වැටහෙන නිසා තේරුම් යන නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සර්වච්‍යතාාඥානයෙන් යුක්තව කරුණු සහිතව තමයි මේ ඉදිරිපත්කිරීම් කරලා තියෙන්. ඒ නිසා ඒ ඉදිරිපත්්කිරීම ගොඩක් වැදගත්වෙනවා. ඊළඟට නවවනි අංකය සර්වඥ්ඥාන් වහන්සේට පරිකල්පනයෙන් කරුණු ගොතන්නට අනව්‍යය වන්නේ. අවස්සේ පරිකල්පනයෙන් කරුණු ගොතලා, ිනිස් සුන්හ හවට්න විදදිහේ අදහසක් පුරාණ කතාව කිදිරිපච් කරන්ඩුවමනාවක් තිබුණ නැහැ. බදුරජාණ වහන්සේ සර්චතා ඥානෙන් අවබෝධ කරගෙන මේ සමාජ විකාශනය වෙච්ච විදිහත. ගැන තයි අගන්නශත්‍රයේ දී දේශනා කලා තියෙන්. ඇයි බුදුරජාණන් වහන්සේට පුරාණ කතා ක්‍රමයකින් පරිකල්පනයෙන් කරුණු ගොතන්ඩ අවස්සිතාවයක් නැත්තේ බුදුුවරෙකුට සත්වයන් පිළබඳ දීර්ක තීත ඉතිහාසේ අආර්ජනා කිරීම කවුසල්ලි තියෙනවා. පුබ්බ්‍ය නිවාසා නුක්සති ඥානය වැනි ාන උසස් ඥාන බුදු කෙනෙක්ට තිබෙනවා. එ නිසා පරිකල්පනේ තොරතුරු ඉදිරිපත් කරන්නඩ වාස වෙන්නේ නැහැ. ඒවගේ මනයක ධාතු වූ මහා බිස්වය පිළිබඳව ප්‍රත්තියක්ෂඥානයක් බුද්ධ ඥානයට අයත්. සමස්ත ලෝකයේ පිළිබඳවම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙනයි තිබෙන. නිසා පරිකල්පනින් තොරතුරු ඉදිරිපත් කරන්නට උන්වහන්සේට කිසිීම අවස්්‍යතාවයක් නෑ. හවෙනියන්ගේ එහෙත් ඒවා ශ්‍රාවකයනටක් දේශනා කිරීමේදී න්වහන්සේට කාලෙට අනුරූපව කාලවාදී ශ්‍රාවකයන්ගේ ආසය අනුසේ ආසේ අනුසේ කෙලෙස් අඩු වැඩි බව සහ නිදන්ගත වූ ක්ලේස ධර්මයන් නිසා කර්මාණුරූපව හැසිරෙන ආකාරේ පුද්කිලයට බලපාන ආකාරය අනෝ තමයි මේ ඉගැන්වීම දේශනා කරන්නට සිද්ධ වෙන්නේ. අවබෝධ සක්තියටට කැල්ලපෙන පරිදෙන් දේශනා කිරීමට සිදවෙන. දුජාණන් වහන්සේට ධර්මේ දේශනා කරන්නට සිදත වෙන්නේ ආසය අනුසේ ගැන විමසලා පුද්ගලයාගේ නිධන්ගත කලේස ධර්මයන්. කෙලෙස් අඩවැඩි බව ඒවගේම යම්කිසි කාරණාවක්තේරුම් ගන්නට පුළුවන් ප්‍රමාණය. ඒවා බලල සලකලා බල තමයි ධර්ම දේශනා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නැතිව එකවරම හැමකිෙනටම එකකාකාරයට ධර්මය වටහාගන්නට පුළුවන් ආකාරයට ධර්මී දේශනා කරන්නේ හැම දෙ නම එකවරම අවබෝධ කරගන්න නැහැ එකඒ කනට එක එක විදිහයට එකඒ එක විදිහට තමයි ධර්මය අවබෝධ කරවන්න සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයාගේ දැනුම්මට මේ පුද්ගලයාගේ පරිකල්පන ශක්තිය ඒ පුද්ගලයාගේ හිතදියුණු කරලා තියෙන ප්‍රමාණය අනුව. එකකොස් වියන්ගේේ බුදුදහම නන්දුවක් දක්වන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන මෙන්ම සමාජගත විමුක්ති හෙවත් සයහපත් සමාජක් තුළ ප්‍රසන්න පරිසරයක ජීවත්වීම අවස්ථාවම් සලතාදීමටයි. බොදු දහම උනන්දුවක් දක්වන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන වගේම සමාජකත විමුක්තිය හෙවත් යහපත් සමාජයක් තුළ ප්‍රසන්න පරිසරයක් තුළ ජීවත්වෙනවා දකින්නට එම නැතනම් ජීවත්වීම සඳහා අවශ්‍යය මඟ පෙන්වීම් කරන්නට තමයි බුදු දහම නිතරම උත්සාහවත්වෙන් බුදු දහම අරුණ පුද්ගලයාගේ සන්තාානගත දු සමාජයේ සංස්ථාගත නිවාරණය කිරීම තමයි බුදුදහමේ ප්‍රධාන අරබුණ සමාජගත දුසා සංස්ථා ගත දුක පිළිබඳව විවරණය කරලා ඒ සන්තානගත දුකසාහ සමාජගත දුක කියන මේ අවස්ථාවන් දෙකින් පුද්ගලයාාව නිදහස් කිරීම පුද්ගලයාට නිදහස් වීමට මඟ පෙන්වීම තයි බුදුදම අරුණ නිසා සමාජයේ පවතින ජාතිකුල බේද වර්ගවාදී ගැටුම් අපරාධ අයුක්තිය අසාධාරණය දීලින්දුකම වගේ ගැටලු කෙ යම් ආලෝකයක් ලැබෙන ඉගැන්වීමද බුදු දහමතුලින් ඉදිරිපච් කළලා තියෙනවා. ජාති කුල්ල බේද පර්ගවාදී ගැටුම් අපරාධ අයුක්තිය අසාධහරණය මේවා ඇති වෙලා තියෙනකොට මේවා ඇතිවුණේ මෙන්න මේ හේතු නිසා ජාතිකුල වසයෙන් වර්ගී කරණයට පත් මෙන්න මේ වගේ කරුණු නිසා. මේකේ නිසා අර්ථවදදයක් නෙවෙයි. එනිසා ඒ විදිහට ගොඩනැගීලා අනිතාය පිඩාවට පත් කිරීම සුදුසුදයක් නෙවෙයි. කියලා පැහැදිලි කරලා දෙන්න හේතු ප්‍රත්්‍ය සහිතව ඒ වර්ණ බේද ආදිය ඇතිවෙච්ච ආකාරය ගැන බුදුරජාණන් වහන්සේට කරුණු පැහැදිලි කරලා දෙන්න සිද්දවඋ. සාතමයි බුදුජාණන් වහන්සේ ජාතිකුල බ්‍රහ්මණක් සස්ත්‍රියය වයිස්ස සුදරාධී වර්ණබේදයට අනුව ක්‍රියා කරපු බ්‍රාහ්මණික සංකල්පවලට ඒ සංකල්පවලින් සමාජයට කරලා තිබුණු පිදිත තත්ත්වය වැරදි කියනෙ පැහැදිි කරල දෙන්න තමයි ුදුරජාන් වහසේ අගඥ සූත්‍රයේ දේශනා කරලලා තියෙන්නේ. ඒ වගේ මායුක්ති අපරාදාා යුක්තිය අසාධාරණ වගේ දිලිදුකම වගේ මේවා ගොඩන නැගෙන්නේ කොහොමද කියන කාරණය තත් ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ අවධානය යොම වෙනවා වාන්සෙට්ට හා බාරත්්වාජ නම් උපතින් බ්‍රාක්්මණ හිමි දෙනමක් අමතා කර ඇති මෙම දෙසුම අන්න කාටද මේ සූත්‍ර දෙේශනාව දෙශනා කරන්න වාසෙට්ට හා භාරදවාජ කියන බ්‍රාහ්මණ උපතින් බමුණු ජාති බමුණු කළලයෙහි හිට බපුද දෙනෙක්ට තමයි මේ දෙසුම කරති මෙම දෙසුම තුළින් මානු සමාජයේ සංස්ථාවන් සංකයනු ආකාරය ඉදිරිපච් කරලා තියෙන්නේ වර්ණබේදය කොල ජාති ආදී වචනවලින් හඳුන්ව ඇති උපතින් මනිසුන් උසස් පහත් වසියෙන් බෙදාදක් වන ක්‍රමය පිළිබඳ දුර්මතය දුර්මතය දුරුකිරීම සඳහ තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර දශාව අග සූත්‍ර දේශනාව දේශනා කර ලතියෙන්නේ. ඒ සඳහා තමයි අගජ සූත්‍ර පුරාණ කතාව තුළින් මේ මානව වරගයක්, ප්‍රභවේ වෙච්චාකාරය විකාශනය වෙච්චාකාරය උන්වහන්සේ ගෙන හැරදක්වන්. දීග නිකායේ බෞද්ධ සමාජ දර්ශන මූලික සංකල්ප රාශයක් ඉතාම රමණියයාකෘු තියකින් ඉදිරිපත් කරන දේශනාවක් මහාචාර්ය කෙන් ජයතිලක පනිිවරයා මෙම සූතරයෙහි ප්‍රධානතේමා කිහිපයක් දක්වනවා. එකක් තමයි වරණ බේද සංකල්පය උපකාරී කර ගැනමින් ්‍රාක්මණය න් තමන් අන්නයට වඩා උසස් බව කියයා ගැනීම සාවත්ති වැරදහි කියලා ඔප්පු කර දැක්වීමට අගනිස්ත්‍රයේ දිරිපත්් කරලා තියෙනව වර්ණ බේදංකල්පය උපකාරීර ගනිමින්. බ්‍රාහ්මණයන් විසින් තමන් අයිතිවර්ණය බ්‍රාහ්මණ වණය උතුම් උසස්ම වරණය කියලා සමාජගත කර තිබුණේ ඒ සමාජගත කිරීම වැරදී ක ොප්පු කිරීම එක අරමුණා. පොළොවෙහි ක්‍රමවිකාසනය දැක්වීම තවත් එක. මුණක් අගංජ සූත්‍ර දේශනාව දේශනා කිරීම. මානව ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් හා බෞතික ආර්ථික සාධකයන්හි ඇතිව වෙනස්කම් සදාචාර සංකල්පයට බලපාන ආකාරය හෙළිකර දැක්වීම තුන්වෙනි කාරණය. මානව ස්වභාවයේ ඇතිවෙන වෙනස්කම්. බෞතික ආර්ථික සාධකයන් වල ඇතිවෙන වෙනස්කම් සදාචාර සංකල්පයට බලපානාආකාරය පැදිලි කරන්න. ටත් අගගං්ඥසූතරයේ. ඇතුළත් ව කාරණාවන් උපයෝකී වෙනවා. ඔය කියන කාරණාවන් මුදුන් පත් කිරීම සඳහා තමයි අගං්‍ය සූතර දේශනාව දේශනා කරලා තියෙෙන්න්නේ. දාසීවනිියන්කේ මේ කරුණු විවරණය කරන ආකෘතියහි ඇති තවත් විශේෂ වැදගත්කමක් තියෙනවා. අතීතයේ පැවැති යම් යම් විවහාර වර්තමානය දක්වා පැවැතකින්න ඒ මේේදී. මූලික පැරණ ස්වරූපය අමතක කරලා බාහිර රූපයේ විසින් පමණක් පුරාණදය පෝරාණ ගඥන් අක්කරං පැවති ඇති අයුරු පෙන්වදීම. එකන්නේ පැරණි මුල්කාලීන භාවිතයේ තිබුණු දේවල් මුල්කාල ඉදලම භාවිතවෙච්ච දේවල් වර්තමානයේ දක්වාම සමහර විට හැසිරීමම් රටාවල සමහර විට මිනිස්සුන්ගේ වචන තුළ සමහර විට සිරිත්විරිත් තුළ තියෙන්න්න පුළුවන්. ඒවගේ තිබුණු චාරිත්‍ර ඒවගේ යම් යම් භාවිතයන් ඒවා අතීතය ඉදලා මෙන්න මෙහෙමයි වර්තමානය දක්වා පැවත කෙන එන්නේ. කියන කාරණයත් මේ අගන් සෝතරයයේදී පහැදිලි කරනවා. උදාහරණයක් විදිහර ගත්තුත් හෙම විවාහ පත්වන ජුවලකට කැට කැබිලිති ආදී ගොමාදීෙන් ගැසීම ඒ කාලේ සිද්ධවෙලාති වර්තමානඒ අපිරිසිදු දේවල් වලින් මඩ සබං නිල් ඒවගේ දේවල් පාවිච්චි කරනවා එකන්නේ අතීතේ දල ඇවිල්ල තියෙනද.කේ වගේම අහෝරසං අහෝරසං කියන එක වර්තමානයේදී අ අපිටේද නැතිවුණ අ අපද තිබුණ නං එවිදිහට හිතන ස්වභාවයක් තියෙනවා. ඒවගේ අතේතේ පැවත්වුණු වර්තමානය දක්වාක පැවතගන්න ආපහකායගෙනත් සූත්‍රයේදී සාකච්ච කරල තියනු අග සූත්‍රයේ එබඳු කරුණු හතර හතක් මුල් කරගෙන අතීතයේ පිළිබඳව සමාලෝජනයක ජෙදෙනවා කියලා අපිට සඳහන් කරන්නට පුළුවන් ඔන්න ඒ කරුණු ටික අපි විස්තර සහිතව බලුම් අතිතේ පැවත්ව වුණු වර්තමානය දක්වක් ක්‍රියාත්මක වෙන අවස්ථාවත්. හෝ රසං හෝරසං නේ රසයි අනේ රසයි කියනී ගැන්වීම. අහුවතනු අහායි වතනෝ අපිට තිබුණා නැතිවුණනාහ අපිට තිබ්බ නැතිවුණා කියන අදහස වර්තමානයේදීත් පුද්ගලේයට ඇති වෙන කාරණයක්. ඊළඟට වදයානි තිබ්බුයිහ මානාය පන්සු කිපන්ති සෙ කිපන්ති ගෝමයන් කිපන්ති මනාලියක කැඳවාගෙන යන විට පස්ගල් කැට ගොම ආදියෙන් දමා ගැසීම පර්තමානී අපට දකින්න පුළුවන් මහාසම්මත කත්තිය රාජා සස්ත්‍රිය මහාසම්මත රාජ පරපුරින් ආරම්භ වෙච්ච පිරිස කෙත්තානං අධිපතීතීති කත්තිෝ කියන තත්ත්වයට පත් වුණා. මහාසම්මත පරපුරින් පැවතග නාපු පිරිස බුද්ධ කාලය වෙනකොටත් රාජ්‍යපාලක පිරිස විදිහයට තමයි කටයුතු කළේ බා් ජායක අජ්ජායක බ්‍රාහ්මණ කියන පිරිස බාහිත පාපී බ්‍රාහ්මණ පව්වලින් බැහැරවෙලා වැරදිවලින් බැහැරවෙලා හුදකලාව ධ්‍යන වඩවිින් ඉඳල් හිටපු පිරිස තමයි මේ බ්‍රහ්මණ කියන වර්ණයක් විදිහට පත්වනේ කියලා දක්ව වෙනවා. වෙස්ස වයිස්ය පිරිස ව පිරිස වෙළදාම්ටයුතු කෘසකර්ම කටයුතු ආදිය කරමින් කටයුතු කරපු පිරිස. ඊළඟට සුද්‍ර පිරිස පාපියූ ක්‍රියාවන්වලට වැඩිපුර නැබුරු තාවයක් දක්වපු සස්සා කාරෙන් හැසිරීම් රටා පෙන්නුව නැත් පෙන්නුම් නොකරපු පිරිසක් ඉදල ති න අනේ පිරිස තමන් සුද්‍ර කියන වරණයක් විදිහයට කොට නැගුණ කියල මේ සූත්‍ර දේශනාවේ සාකච්චා වෙලා තියෙනවා එනම් මේ සූත්‍ර දේශනාවේදී අහෝරසං හෝර සං කියනේ ගැනවීම හුවවතනු ආයිවතනෝ කියන අපට තිබුණා නැතිවුණා කියන සංකල්පයඒවගේ මනනාලයක්ක් ඇැදවාගෙන යනකොට ැත කැබිතආදීන් මේ ගසා ගැසීම වගේ ඒවගේ තේවල් ඒවගේ මහාසම්මතකත්තය රාජා මේ ත් සස්ත්‍රිය කොලය බවට පත්වෙච්ච විදිහ එවගේම පවලින් ෙහර වෙච්ච පිරිස බ්‍රාහ්මණ විදිහයට හැඳින්වා කියන එක විදිට වරණ බේදී ඇතිවෙච්ච ආකාරයත් මේ සූත්‍ර දේශනා වෙදී කතා කරනවා. රජපදවිය මහාජනතාව විසින් මහජනතාව විසින් පොදු සම්මුතියක් මත ප්‍රජාතන්තික ලෙස ඇතිකර ගත්ත දෙයක් විදිහට තමයි පුුදු දහමේ කතා කරන්න. රජපදවිය මහජනතාව විසින් පොදු සම්මුතියකින් ප්‍රජාතන්ත්‍රක විදිහට ඇතිකරපු අවස්ථාවක් විදිහට දක්වනවා මහා සම්මති කියන රජතුමාව පත්කරගත්ත ආකාරය අගඥසූත්‍රයේ ප්‍රධානව විස්තර කර තියෙනවා. ෞ බෞද්ධ ලෝක විභාගේ දැක්වෙන්නේ අප ජීවතුන් ලෝකයේ වරින්වර සංවට්ට හැකිලීම විවට්ට විකසනය වන බව දෙැක්වෙනවා. එහනම් පෘතුවියෙහි හැකිලීම සහ විකාශනයවීම සම්බන්ධයනුත් අග්්‍ය සූත්‍රයේ දී සංවට්ට හැකිලීම පිවට්ට විකසනයවීම කියලා කල්ප දෙකක් යටතේ දක්වනවා. එවගේම බුදුරදුන් දුටු විශ්වය බෙදන කොටස් තුනක් තියෙනවා එ තමයි චෝලනිකා ලෝක දහතුව මජ්ජිමකා ලෝක දාතුව මහා ලෝක දහතුුව කිය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර මේ ලෝක ගැන සඳහන් කරලාති න අරුුණවති කියන සූත්‍ර දේශනා විශේෂෙන් වැදගත් මේ ලෝක ධාතු විස්තරය පිළිබඳව දැක්වෙන සූත්‍ර දේශනාවක් තමයි අරුණවතී කියන සූත්‍ර දේශනාව. කුඩාම ඒකකය චෝල නිකා ලෝක දහතුව විදිහටත් එහි අප වසන සෞරග්‍රහ මණ්ඩලේ බඳු සෞරග්‍රහ මණ්ඩල රාසික් අන්තර්ගත වෙලා ගන්තර්ගත වෙනව කිය දක්වනවා විසි එක්වනි කාරණය දක්වන්නේ කඩාම ඒකෙ විදියට චෝල නිකා ලෝක දහතුව රාණන් වහස දක්වලා තියෙන බව නොවතන ද්‍යාත්මක විවාහාරය හා සමර බලන්නේ නම් එය ගැලක්සිියක සම කළ හැකිය ගලෙක්සි කියල කියන්නේ චක්‍රවාටයක් හා සමාන ගැන්වීමක් විදිහට දක්වන්නට පුළුවංකම තියෙනවා එබන්ෝ චුවලනිකා ලෝක දහතු සමූහයකින් මච්චිකා ලෝක දාතුව හැදෙනවා ඒ ගලෙක්සි පොකුරක් විදිට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් විදිහට ධර්මී විස්තර වෙන ඳ මජිකා ෝක දහාතුව රැසක් එකතු නාම තමයි මහා ලෝක දාතුව ඇතිවෙනවා කියල සඳහන් කරලා එන චූලරිි ලෝක දාතුව මජමිකා ලොක දාතුව සහම මහා ලෝක දාතුව කියලා මේ ලෝක දහතුවෙෙහි විසාාලත්තයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරප ගැන්වීන් සබුදායක්ති වෙනවා. ඉළඟට විසි දෙවැනි අංකය සත්වයෝ ආභාසරකායිකව සූක්සම ස්වරූපයකින් රැක්කී සිට විවට්ටමාන යුගගේ පටංගත් විට පෘතුවියට එන බව සඳහන් කරනවා. ආබස්සර කායිකව ආබස්සර බ්‍රහ්මලෝකයේ ඉඳල තමයි මෙල් ලෝකය සංවටටමාන විවට්ටමාන කියන එක පටලවගන්න එපා. විවට්ටමාන විකසනය වෙන ආකාර අකාලේදී තමයි. ආබස්සරකායික සත්වයින් මනුස්සලෝකේට පැමිණෙන්නේ. ආබසරකායික සත්ව විසේසේ පැමිණෙන්න්නේ විවට්ටමාන. එකසනය වෙන කාලයේදී එ පිරිස පෘතුවී එකම ජලකෝලයක් මෙන් අඳුරෙහි දිකු කාලයක් පවතිනවා ඔන්න විවටමාන කාලයේ උදාවඩ පෙර විවර්ටමාන කාලයේදී තියෙන ලක්ෂන පෘතිවී එකම ජලගෝලයක් වගේ ජලකෝලයක්බවට පත්වෙලා කාලයක් පවතිනවා සත්ත සුරි යුගමන කියන සූත්‍ර දශනාවේදී දක්වනවා ලෝක විනාසය අවස්ථාවේදී සම්පූර්ණ ලෝකය අලු බත්වෙලා මහාවර්සාවන් වෙහල්ලා සම්පූර්ණ ජලය පිරිලා එවිදිට සිදුව වෙන සිදුවීමක් ගැන සඳහන් වෙනවා එවිදිට දිගු කාලයක් ජලය පවතිනවා මෙහි වාසයට එන සත්වයා අහසෙහි හැසිරෙන්න්නට සමත් කෙනෙක් වෙනවා මනො මේ සිරුරකින් යුක්ත ප්‍රීති ආහාරයකරගෙන ජීවත්වෙන කෙනෙක් වෙනවා සිරුරින් ආලෝක විහිදුවන විහිදුව මින් ජීවත්වෙන කෙනෙක් වෙන ඔ ආභස්සරකායක සත්වයන්ගේ ලක්ෂෙන. අහසෙහි හැසිරෙන්න්නට සමත් මනෝමේ සිරුරකින් යුක්තයි. ප්‍රීති ආහාරය පීති භක්කා ප්‍රීති අනුභව කරනවා. සිරුරින් ආලෝකය විහිදුණවා සයං පබා සයං පපා කියන ලක්ෂණය යුක්ත හැම් ආභසරකායික සත්වයන්ගේ ලක්ෂණ මුණනොද ක ැහවොත් අපට කියන්නට කඩුණු ටික මදක තියනට වෙනවා. ඊළඟට විවට්ටමාන සමයහි ලෝව පවතින තම තත්වයන් පොළොව මත රසතලය හෙවත් වර්ණවත් රසවත් සුවඳ පොලෝතලයක් සැකසේ. ප රස පටවි කියල කිය ඇනෙමිකට. රස පට පොෝමත රස තලේහෙවත් වර්ණවත් රසවත් සුවන්ද පොලෝතලයක් ඇතිවෙනවා. පළවිනියට මර දීර්කාලයක් වතුර ජලගෝලයක් විදිර ජලය පිරිල්ලා තිබිලා ය ජය හිදිිල හිඳදිල ිහිල්ලා. අවසාහිදි ර පොළොවක් තමයි ඇතිවෙන්. මේමිහිරි පෘතිවය දක්නනා එක් සත්වයෙක් සුව කියය ලොල් බව ආසාාව නිසා පොළොවේ ඇගිල්ලගා රස බලනෝ. ඇගිල්ලගාලා රස බලනවා ඔන්න ලොල්කම හෙමනැත්නං ආසාාව ඇතිවීම ඔහුට ඒ රසවත්ව මිහිරිව දැනීමෙන් ඒ කෙරෙහි තෘෂ්නාව උපදවාගන්නවා. ආබසරකායිකව ආපු තමන්ගේ සරීරීන් හලෝගේ විහිඳුවන්න සතුට පමණකන් බව කරමින් සිටින. ඒ පුද්ගලයා අර රස පටවී ඇතිවෙනවත් එක්ක ඒ කෙරෙහි ලොල්කමක් ඇති කරගෙන එකන්න හරිම සුවඳ කොලවාක්. එතකොට ඒ ලොල්කමනිසා ඇගිල්ල ගාල මේ අනුභව කරලා බලනවා. ඇතකොට ඒක හසහුුණට පසේ තෘෂ්නාව ඇති වෙනවා. හැම දෙනාම ඊට පස්සේ අනෙකු සත්තුවයෝද ඒය රසමවිදිින්ව අනුකරණය කරනවා. අනුරණට පත්තිනවා දිට්ට අනු ගතී කලකෙන අනුරනේ අනි අයත් එක්නෙක් ඇගිල්ල ඇගිල්ෙෙන් අරගෙන රසටව අනුභව කරනවා දැකම අනිතතා ඇතේදේ කරන්නටන් ගන්න. හැම දෙෙනනාම ඒට ගිජුව අනුභව කරන්නට පටන්ගනිති ඒකට රසයට ගිජුවෙනවා ඉට පසේ අනුභව කරන්න පටන්ගන්නවා. මෙහි ප්‍රතිඵලේ විදිහට ඔුන්ගේ සරීර ප්‍රභාව අතුරු දහංවෙලා යනවා කියල සූත්‍රයේ සඳහන් වෙන ඊට පස්සේ ආලෝකේ දකින්නේ හිරු සඳු ඇසුරෙෙන ආලෝක දකිනවා හිරු සඳු ආද ඇසුරී. හිරු සඳ ආදිය ඇසුරින් අලෝකේ දකිනවා මෙසේ දිකු කලා කලසපොලොව අනුභව කරන සත්වයන්ගේ සරීරයන් ග්‍රමයිෙන් ගොරෝසු සරීර බවට පත්වෙනවා. ඊට පස්සේ මේක පුරාණ කතාවක් විදි යට තියෙන නිසා අප ඒ අවස්ථාවන් පිළිබඳව එකන එකට පෙළගස්වපු කරුණු ටික් තමයි තියෙන්නේ අපි බලමු වැදගත්වෙන කරුණු බනවද කියෙක අවධාරණයට ැනිමු සමහර තුළ වරණවත් බහා සමහරුන් තුළ දුරුවන්න බව ඇතිවෙනවා සමහරය ලස්සනයි සමහනක් සරීරෙන් කෘුසවෙච්ච වර්ණවත් නැති සරයට ඇති අයි බවට පත්තිනවා. ඕ නතුරෙන් වඩා පැහැපත් සිරුට ඇත්තෝ පහැපත් බවිින් ඕන වුවන් හෙලා දකින්ඩට පටන්ගන්නවා. අපේ ශරීරයේ ලස්සන යාලග ශරීරවලට වටා මගේ ශරීරයේ අපේ ශරීරේ ලස්සන ඒවිදිහට ඒ අයට අවඥා සහගතව කතා කරන්නට හැසිරෙන්න්නට කටයුතු කරනවා මෙම මාන හේතුවයිෙන් රස පොලව අතුරුදහන් වෙනවා ොව අතුරු දහංගුණනේමකක් නිසා මානයන් අපේ ශරීර ලස්සෙනයි ඔහලග ශරීර කැතායි කියලා ඒවිදිහි අදහසක් ඇතිකරගෙන ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් විදිහයට තමයි මානයේ නිසා තමයි රස පටවී අතුරු දං වෙලා තින්. එවිට මිනිසුන් තමන් කලින් අනුභව කළ රසපොළොව මතා කරමින් අනේ රසයි යනේ රසයි කමින් රසය මතා කරමින් දුක්වෙන්ඩ පටන්ගන්නවා අහෝ රසං අහු රසං කියනේ කපි පොලින් කතා කළේ ඒ විදිහට දුක්වෙෙන්ඩ පටන්ගන්න. ඊළඟට අනතුර ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස පප්පටක නම් බිම්හතුවර්ගයක් භූමි පපපටක කියමකට කියන්නේ භූමි පප් පටක ඇතිවෙනවා. රස පටවි මුලිින් ඇතිවෙන්නේ රස පටවිෙන් පස්සේ මනවද ඇතිව වුණේ කිය පෘතිවයේ විකාසනය ගැන කතා කරති ඔබට වැදකත්තේ. පලවෙනිටම ඇති වුණේ රස පටව. ඊළඟට මේ අයගේ මානය නිසා මේ අයගේ මානය නිසා රසටවිය අතුරු දහඟුනාා ඉට පස්සේ භූමි පප් පට ඇති වුණා. ඒද ඉතා වරණවත් සුව ැති සසවත් ආහාරයක් වූයෙන් සවයෝ ඒ අනුභව කරමින් කාලයක් ගත කරනවා. භූමි පප්පටක අනුභව කරමින් කාලයක් ගත කරනවා ඊට පස්සේ එ එහත් එහි ප්‍රතිඵලය වූයේ ඔන්ගේ සරයට වඩාත් ගොරෝස වීම භූමි පප්ට බිම්හතුවර්ගේ අනුභව කරනවත් එක්ක තවටිකක් සරීරයේ ගොරෝස වනා පැපත් දුර්වර්ණය වෙනස් කම්ද ඇ පැහැපත් බව දුර්වර්ණ කම්මාදය තවටිකක් වෙනස් වුුණ තවටිකක් වෙනසකට පත් වනා. පැහැපත් ව මානාදිිකව පැපත් නොවන් හෙලා දුටුවහ. මෙම වර්මාණය නිසා භූමි පප්පටක අතුරු දහංගුණා. භූමි පප්පටකත් මේ වර්ණ පිළිබඳව ඇතිවෙච්ච මානය නිසා නැතිවෙලා යන මේ අගංඥ සූත්‍රය පුරණ කතාව තමයි අපිට තේරනාකාරයට අපි මේ කතා කරන්න. ඊට පස්සේ ඇතිවනෙමනුවවද බදාලතා කියන රසවත් වැල්වර්ගයක් පළවෙනිට මැතිවුණ රසපටවි දෙවැනියට භූමි පප්පටක ඊළඟට භූමි පපටක වර්ණ මුල්කරගෙන මාන ඇති කරගත්ත නිසා බදාලතා කියන රසවත් වැල්වර්ගය ඇතිවෙලා භූමි පප්ටක නැතිවෙලා කියා. ඊළඟට එයි නුත් ේ වරණ බේදය වැඩිවීම එනිසා මානේ වර්ධනය කරගත් පැහැපත් වූන්ගේ නොමනා මානයේ නිසා මේ බදාලතාත් නැතිවෙනවා. ඒන් තැවුලට පත් සත්වයෝඒ රැස්වක් සාකච්ඡා කරනවා අපට තිබුණු දේ නැතිවුණා. අහුවතනෝ අහායිවතනෝ අප තිබිච්චදේ නැතිවුණා අපි තිබුණු දේවල් නැතිවෙලා ගියා එවිදිහට දුකෙන් හැමදිනාම එකතු වෙලා කතා කරනවා සෝකයට පත්ව වවා දුකට පත්වෙනවා. ඉට පස්සේ. ොතු දහයියා නැතිවේ හැදදින්න පිරිසිදු සුවන්ද ඇල් ල් වර්ගයක් ඇතිවෙනවා ඇල්ල් ඇතිවෙනෝ ඇල් තමයි ඇතිවෙන්නේ ඊළඟටඇඇල් නැතිවෙන ඒ සුවන්ද සහල් උදේ කපාගත් විට සවසට යළි වැැවෙනවා ඉවරණෙවෙන්නේ නැහැ හිඟවෙන්නේ නැතිවිදි හාල් වර්ගයක් තමයි මේ ඇල්හල් කියන්න වර්ගේ එය අනුභාව කරමින් සත්‍රයෝ බොහෝ කාලයක් ගත කලා බොහෝ කාලයක් හිටිය. එහි ප්‍රතිඵලය ලෙස ශරීර වරවනාාත හලුූවා මෙන්ම ස්ත්‍රීහා පුරුස වසීෙන් ලිංගබේදය ඇති වනාා. ඇල්හාල් වලිං යුක්ත ආහාර ඇල්ල් අනුභවයටට යොමුමුණනාට පසේ තමයි ලංග විපර්යාසාතිය මේ ආභසර කායික සත්වීන් තුළ ඇති වනා කියල සඳහන් වන්නින්. ඊ ළඟට ඒ ස්ත්‍රී පුරුස දෙවර්ගේ වෙනවෙනම පැහැදිලි වූ පසු ස්ත්‍රී පුරුයෝ ඕනොුන් දෙස ොහෝ වෙලා බලා සිටින්නට පටන්ගත් ඒ නොවන්ගේ සිත් තුළ රාග ඇතිවෙන්න පටන් ගන්නවා. ඔහු ඒ රාග ඇතිවීමත් එ මෛතුන සේවනයහි යදෙනවා හැසිරීමට ලිංගික චරයාවලට යොමුයෙනවා. මේ කවරවිදිිය හැසිරීමක් දැයි නොදත්ත අය සත්ත්‍යයෙක් තවත් සත්‍යයකුට මෙ බඳ දෙයක් කරන්නේ කහොමද කියල විමතියෙන් පස් ගල් කැට ගොම ආදීෙන් දමලා ගහනවා අගඥ සූත්‍ර පුරාණ කතාවේ සඳහන් වෙන ආකාරයට. ඊළංඟට සත්තුවයෝ එබන්ඳු ක්‍රියාවකයෙදෙන අය වෙනුවෙන් වෙනම පිළිවෙතක් යොතනවා ඒ තමයි මසක් දෙක් ගම මෙැදට පිවිසෙන්න්නට ඉඩ නොතබා කොං කරලා දානවා. ඒවගේ දේවල් අහුුණට පස්සේ ඒ අනිත්තාය ඉන්න තැනට එන්ඩ දෙන්නේ හැමාසියක් දෙක් ඒ අය වෙන් කරලා තිය. මේ දඩුවමින් ලිංි හැරීමම් වල යදෙනු කැමැත්ව හසිතව එය ඉටු කරගනු පිණිස තමයි ගෙවල් තනාගන්නේ. ගෙවල්තනාගන්නේ කුමකටද. දඩුවමින් මිදී ලිංගික හැසිරීමම් වල යෙදද කැමති අයි තමයි වැහිලා ඉඳල්ලා සැඟවිලා ඒ කටයුතු කරන්නට ගෙවල් දොරවල් හදාගන් ගත්තය කියලා සඳහන්න කරනවා. මේ අතර ඒ අලස පුද්ගලෙක් වේෙන් වේලට හැල්කපාගෙන ඒම කරදිරයක් විදිහට හිතලා. තුන් වෙලකට එකවර කපාගෙන උත් ගබඩා කර ගන්නට කල්පනා කරනවා. හැමදාමගි හිල්ලා මේ කාල එද ගියාම් පස්සේ ඒ අපහසුයි දැ ලිංගි චරයාාවලට ඒදවල්වට අත්තියුම වෙලා යන හිද හමදාමග හිල්ලලා ඇල්ව කඩාගෙන කපාගෙන කාලා එඩ අමාරුවයි එනිසා එක්කෙනෙක් කල්පනා කරන්නවා මේ වගගේ ටිකක් අරගෙන ගියොත් හෙ දවසටත් එක් හොඳයි කියලා හිතනවා. මේ දුටු අනිත්තාහමකද කරන්නේ ඒ ඇත් අරගෙන ගිහිල්ලා ගබඩා කරගෙන කන්න පටන් ගන්නවා මෙ මේකට කියන්නේ සංනිධකාර පරිභෝජනය කියලා මානයේ තන්හා ඇතිවුණා ඉළඟට මානයේ ඇතිවුණ ඉළඟට සංනිධකාර පරිබෝගයේ ඇති වෙනවා ඇතිවෙච්චාකාරය ගැන තමයි මේ කියන්නේ කැපු තැන වැැවීම දඩුුවිය ඔන්න සංනිධකාර පරිභෝජනයට පත්වුණට පස්සේ ඒ කපපු තැන නැවත තන කොල නැවත ඇල්හාල් හැදෙන්නේ නැහැ. දොම්න්නසට පත් ඔහු රැස්ව කතිකා කර සහල් කෙත් බෙදා මයිම් කරගත්තා එම ත්න ටික දවසක් කියයනකොට හැල්වී රුුණාම කණ්ඩ දෙයක් නැති නිසා ඒ විදිහට පින්කරගත්තා ඒ වුනත් දෘෂ්නාධික පුද්ගලෙක්තම කොටස්ස පරිස්සම් කරගෙන අනිත්තායගේ කොටස් කඩාගෙන කන්න පුරුදුුණා අල්ලාගෙන තරජනය කළා දෙවැනි ඉති තුංගනි වතාවත් එහෙම කලාා ඒත් නතරකේ නැහිදා දඩු පොළු අරගෙන ගහලා දනුවම් කරන්න සිද වුණා. පරුසුුවචචන කියන්න වනා දෝසරෝපන කරන්න වනා දනුවම් දෙන්න වුණ මේ තාත්තේ යටතේ මිනිස්සුන්ට නවත රැස කතා කරන්න සිද ව තවත් අවස්ථාවක් මේ ඔවන්ගේ ඔවුන් සාමූහිකව රැස්ව සාකච්ඡා කල තුන්වෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව තිබුණු ආහාර භූමි පප්පටක රස පටවි ආදයේ නැතිවුණට පස්සේ ආහායි වතනෝ ුවතනවා හායිවතනෝ කියල කතා කරපු සාකච්චා කරපු අවස්ථාව ඊළඟට ඇවී හැදීම නැතිවෙන්න නැතිවුුණට පස්සේ නැවතවතාවක් ඒවා ඇති නොවෙන හින්දා කට්ටීම කොටස් කරගමු කියල කතා කරන්න ටැස් වෙච් අවස්ථාව තුුන් නවස්ාවතමයි මේ සඳහන් කරන්නේ වැදි කලාට පස්ස කයන් වෙන්කරගත්ත කුඹරු කොටස් වල ඇල්වී අනිතයි කනකොට ඒයට දඩුවම් දීලා ඒ දඩුවම් දුන්නු අය දඩුවම් දෙමින් අවසානතියේ අය සාකශ්ච කරන මෙවිහ තත්වයක් දැන් ඇතිවෙලා තියෙනවා කියනෙ එක කතා කරන එතුන් ගෙනිය අවස්ථාව අප අතර පාපී හැසිරීම හෙවත් අපරාධ ඇතිවී තිබේ නොදුන්දේ ගැනීම කැරහිීම බොරුකීමම දඩුපුුරු යුතු වසයෙන් භාවිත කිරීම යන වැරදි වැඩ අපාතර පහළ වී ඇතිහෙන් හෙලා දැකී යුත්තං හෙලා දැක ඔන්න. කු පච් කරගන්නේ ඇයි කියන එක තමයි මෙතැනැති කියන්නේ. හෙලා දෙැක යුත්තන් හෙලා දෙැක්ක ගැරහි යුත්තට ගරහා පිටුහල් කළ යුත්තන් පිටුහල් කරන්නට සමත්. එක්කයෙකු තෝරා ගනිමු කියලා තුංවෙනි අවස්ථාවේ ප්ච් වෙලාවේදී සම්මත කරගනිමු අපි හැමදිනාගේම කැමැත්තිෙන් මහා සම්මතයෙන් සම්මත කරගනිමු කියලා කතා කරගන්නවා ඔන්න ඒ රජකෙනෙක්ව පච් කරගත යුතුයි කියලා කල්පනා කරපුවා ආකාරය මොකදද රජකිෙනෙක්කු පච් කරගම කියල කතා කරගන්නේ හෙලා දෙක යුත්තන් ෙලා දෙක කැරහි යුත්තන්ට කැරහීමට පිටු හල් කළ යුත්තන් පිටු වහල් කිරීම සඳහා ඉතින් ඒ අනුව ඔහු අභිරූපී ඔන්න අභිරූපී ඔහුගේ ලක්ෂණ සඳහන් කරනවා ඉළඟට අභිරූපි දර්ශනයතර සිත් පහද වනසුළු මහේසාක්ක්‍ය පෙනුමක් ඇති පුද් කලෙකු තමයි තෝරාගන්නට අදහස් කරන්නේ අභිරූපී දර්ශනීයතර සිත් පහදන සුළු මහේසාක්්‍ය පෙනුමක් තියෙන කෙනෙක්ව තමයි පටකරගන්නට අදහස් කළේ. ඊළඟට අපි ඊළඟකාරණයට අවධානයමු කරුම් ම ජනතාවගේ සම්මතයෙන් පත් වූ හෙම් මහා සම්මත ඔන්න ප්‍රථම රජතුමා ආබසරකායිකව ආපු සත්වයෝ වෙනස් වෙලා අවසානිතිී දඩුපුකුරවාදී අරගෙන ගැටලු ඇතිවෙන තත්වයක් නිර්මාණය වුණනාට පස්සේ පලවෙනයටම ජුක්තිය පසිඳලීම සඳහස් පත් කරගත රජතු ම මහා සම්බත වනා. කෙත්වත්වලට අධිපතිව ඒවායෙහි නිස පරිහරණය සහතික කරන්නා හෙයින් කත්ය යන නමද. ධර්මින් අනුන්ගේ සිත් රංජනය සතුරු කිරීම කරන හෙන්ද රජ යන නමද මේ පුච්ගලයාට යෙදනා කියලා සඳහන් කරනවා. කෙත්තානං අධිපතීතිී කියන අදහසින්. කත්තිය කියන නමත් මහා සම්මත කියන රජ පරම් පරාවට කත්තිය කියන නමත් බුද්ධ කාලය වෙනකොට ක්ෂස්ත්‍රීය වන්සේ තමයි රාජ්‍ය වන්සේ විදිහට ක්‍රියාත්මක වුණේ. එවගේම ධම්මේන පරේ රංජේතීති රාජා සතුටු කි රංජනය කිරීම මිනිසුන්ම ධර්මාණුකූලව සතුටු කිරීම සතුටිින් මිනිස්සුන්ටවාසය කිරීමට අවස්ථාව ලබාදීම උදාකිරීම නිසා රාජා කියන නම යෙදෙනවා. මේ මහාසම්මත රාජ්‍ය පරම්පරාවේ පිරිසට කත්තිය රාජා කියන වර්ණය ඇතිවුණේ ර රාජතන්ත්‍රක කටයුතු කරපු කත්තිය එමනං සස්ත්‍රය කියන වර්ණය ඇතිවනේ මෙන්න මේ හේතුව නිසා න්න මේ හේතු සාදකතමයිකට හේතු වනේ එමනැතිව මහා ප්‍ර්ඥමාගේ බාහුවලින් ඇති කලා කියලා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන්වෙන්නේ හේතු සහිතව මේ කාරණාව පැහැදිලි වෙනවා මේ අගඥ සූත්‍රගත කාරණාව තුළින් ඊළංඟට සඳහන් වෙන කාරණයටට අවධනියමු කො දැන් මේ වචනක් සස්ත්‍රියන් අරභයා ජෝදන නමුත්. එහි මුල් අරුත අමතකව ගොස් ඇති බව බුදුරදුන් පෙන්වා දුන් මේ ස්ත්‍රියන් සඳහා පලවෙනටම යුදාාකත්ත වච්චනේ හැබැඒ පස්සි කාල වෙනකොට අමතක වෙලා හිල්ලතියීම. ඒනිසා තම යර වර්ණ ධර්මවලට අනුව වෙනත්ම අදහසක් සමාජකත වෙලා තිබිලාතියන්. එසේ ොද ඒවා යෙදිය යුත්තේ ඒ පැරණි අයටම සම එම ධර්මම අනුගමනය කරන සුදුසුමමායට මිස නු සුදුස්සන්ට නොවන පවද උන්වහන්සේ අවධාරණය කර මේ වච්චන යුදන්ඩුවන ඒ වරණයට ගැලපෙන ඒ ියාවංබලිින් ජුක්ත මේ වැඩවල යෙදෙන අයට විතරයි.ඒම නැතිව ඒ පරම්පරාවලින් ආවා කියලා. ඒ අයට ඒ විදිහටම ඒ වචන පාවිච්චි කරන්න අවස්සි නහැ. ඒ අය කරපු කාර්යන් අනුව තමයි. මේ ක්ස්ත්‍රියය බ්‍රාක්්මණක ක්ශස්ත්‍රය වන්ස සුද්‍ර මේ විදිහේ විසේ සියදීම් යෙදිලා තියෙන්. එනිසා ඒවා. ුදුසුමයිට පම යොදන් වන කිය බදුරජාණන් වහන්ේ අනුසනනා කරන්න. අනතුර එම සත්තුවය අතුරින් එක්තනාා පිරිසක්. අප අතර පාපි හැසිරී ැතිවී තිබේ අපි පෞ්කම් බැහර ක යුත්තෝ වෙමු ඒ කිය එහෙම කියල හිතුවා. පව්ලිග බැහැරවෙච්ච බැහරව කටයුතු කරමු. එහෙම කියල හිතපු කණඩායම හිටිය. අන්න ඒ කණ්ඩායමට තමයි බ්‍රාක්්මන කියන නම යතුනේ. පව් බැහර කරන්න යනරු තිං ලක්මන නම් වූ ඔවුහු පව් බැහැර කරන්නෝ පව් බැහැර කරන පිරිස පව් බැහැර කළ යුතුයි කියලා හිතමින් කටයුතු කරපු අය වනගත වනගතව කොලාාතුවලින් පන්සල් ඉදිකරගෙන තින පතා ගම් නියම්ගම්වැද පිු සිංගා වලදමින් චලි වනයට පිවිසමින් භමනාකිරීමේ ජතුනා භාාවනාාව තුනා භහමනා හෙවත් ධ්‍යාන වඩනහන් එඒ අයට කිවත් ජහායක කියලා ජහායක කියලා හයක කියලා හැඳ නුවවා භාවනා වඩමින් ක්‍රියා කරපු පිරිසක් නිසා. ඔවුන් අතුරින් සමහරු හරි හැටි භාවනා කරන්නට අසමත්ව ජලි නියම්ගම්වාසයට අවුත් පොතපත ලියමින් හදාරමින් වසන්නට පටන්ගත් ජහායනය හෙවත් භාවනා අත්හල නිසා අ්‍යායක වුණ සමහරය වනගත් වෙලා ඉන්නකොට ටිකදවක් කියයනකොට අයු වනගත වෙලාඉන්න බැහැ. මේ ගම්නියම් ගම්වලට එන්ඩෝන කියල හිතලා ආපු අය දිහාන වැඩීම අතහැරලා නිසා අධ්‍යායක කියන නමින් හඳුන්නො ලතියෙන එකල අධ්‍යායකත්වය භාවනාව වෙනුවට අධ්‍යනය තෝරා ගැනීම මොකක්න මේ කියන්නේ අධ්‍යහායක එනත් නම් අධ්‍යාපනය ලැපීමට අධ්‍යන කටයුතු සිදු කිරීමට යොමු එච්ඡාය ඔන්න අධ්‍යාපනය කියන එක ්‍ය කටයුතු එහෙනම් ආරම්භ වෙලා තියෙන ආකාරේ මෙතනදී කියවෙන. මුලින්ම අපි දන්නවා භික්‍ෂු අධ්‍යාපනය මූලික කරගෙන තමයි බෞද්ධ අධ්‍යාපනය ආරම්භ වෙන් එහෙනම් බ්‍රාහ්මණික මේ පිරිස මුල්කරගෙන තමයි ඒ අධ්‍යාපනය ආරම්භ වෙන් එහෙනම් අධ්‍යාන වඩන්නේ නැතිව ග්‍රාහමී පරිසරයට ඇවිල්ල අධ්‍යන කටයුතුවල යම්යම් පරීක්ෂණදයව සිදුකරපු අය එකක දේවල් ගැන හිතලා ඉගෙන ගත්ත දේවල් දැනිච්ච දේල් තන් තරුම් ගත ේවල් අනි කටීට කියල තිම කටයුතු කරපුයි තමයි මේ අච්ායක කියන ත්වෙන් හඳු නොලතියෙන. ඊළඟට එතරම් වැදගත් පිළිවෙතක් නොවී බුද්ධ කාලය වන විට එය ගෞරවනීය වූ බව සූත්‍රයෙහි කියවේ. අධ්‍යා අච්‍යායක කියන තත්ත්වේ ගෞරවනීය තත්ත්යකට පත් වෙලා තියෙන බව සෝත්‍රයේ සඳහන් වෙනවා. මෙම විහාරයෙන්ද අරුත් අමතකව ගොස් හුදු ප්‍රඥඥපති වසියෙන් බුද්ධ කාලෙහි විවහාරූ බව පෙන්වාදී ඇත බුද්ධ කාලි වෙනකොට අජායක ජායක බ්‍රාහ්මණ කෙනෙක්ක පාවිච්චි කරලාතියන අර්ථවත් විදිහයට නෙවේ අර්ථවත් විදිහයට නෙමෙන්. පවලින් පැහර වෙච් පිරිසක තමයි ්‍රහ්මණි කියල කියයන්නේ එතකට බුද්ධ ල වනකට පවලින් පැරවෙච්චි පරික්නේ ම්පර්ණ පව සිදුකරමින් පාපකාරී ක්‍රියාවන් සිදුකරමින් සමාජයයේම පීඩට පත් කරමින් හිටපු පිරිසත්තමයි බ්‍රහක්්ණ කිය ලකයි. මේ අතර විවාහ වී අබුදරුවන් පෝසනය කරමින් විධ කර්මාන්තවල නැ වූ පිරිස් වයිශ්‍ය කියලකිවවා ඔන්න වයිස්යෝ කියන්නේ කවුද. වයිස්සයන්ගේ ලක්ෂටික කියනවා ඉක්මනින්ම අපි බලමු විවිධ කර්මාන්තවල නිරත වූ පිරිස් විවාහවෙලා අමුුදරුවන් පෝසනයකර පිරිස් විවා ජීවිත කතරප පිරිස් අමුදරුවන් පෝසනය කරපු. කර්මාන්තවල නිරත වූ පිරිස් තමයි මේ වයිස්ය කියන නමින් හඳු නොලා තියෙන් ඊළඟට ඊළඟ වර්ණය අතපය දැඩිසේ වෙහෙසමින් ගොරෝසු රලු රැකියාවල ඇනිරූ පි සුදද්‍ර සුද්‍ර කියලා හැඳින්වේ අතපයි දැඩිසේ වෙහෙසමින් ගොෝසු රලු රැකියාවල නිරත වෙච්චායි. අධික වෙහෙසට පත්වවිින් රැක රක්ෂාවල යෙදච්චායි. මෙ සියලු. හර එකල විසේෂ අර්ථ අරභයා යුදගත් නිසායවා එබන්ධ වර්ථවත් පරිසරයක මිස නොේදී යුතු බව බුදුරජාණන් වහසේ පැහැදිලි කරනවා. මේ අර්ථ හැමේකකටම මේ වචන හැමේකට මාර්ථයක්තියනවා අර්ථයට අන තමයි යෙදිය යුතුවවෙන්නේ. එහෙම නැතිව යොතානයට බැහැ කියල සඳහන් කරනො හිනම් ඒ බ්‍රාහ්මණක් ශස්ත්‍රිය වයිස්්‍යය සහත් සුද්‍රර කියන්න වරණ හතරේම අර්ථ මනුවන්ද කියලා ඔබඳතක තියාගන්න. මේ කවර වර්ගක වෘතියක සමාජගත කාරයක නිරත වූ අයෙක් වුවද ගිහිගේයින් නික්ම ශ්‍රමණයන් බවට පත්වුවහොත් සියලු පෙර නම්ගොත් වෙනස්ව ශ්‍රමණ නමින් හඳුන්වලා තියෙනවා. ඊළඟට ගිහිගෙහි වසමින් සුසිිටිතෙහි හැසිරෙන කවුරුන් වුවද සුගතියෙහි ඉප දෙෙන අතර දුසිරිතෙහි හසිර කවුරුන්ුව දුගතියෙහි ඉපදීම ස්වභාවකොට ඇති බව දුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ දෙැක්වුඒ සමාජ විකාශනය පිළිබඳ අර්ගඥ සූත්‍ර ඉදිරිපත්ව වෙන පුරාණ කතා මූලික මිනිස්සු භාාවියංගූ තෘෂ්නාව ලෝල ජාතිකත්වය අනුකරන්නේ දිට්ට අනු ගතිය සහ අලසකම දිට්ටානුගතිය සහ අලසකම කියන කාරණාවන් නිසා සමාජයේ විිපරයායන් සිදත වෙච් ාආකාය තමයිඒ දක්වන්න ටය දුන සමාජ පරිනාම හිලා ක්‍රාත්මක වූ ආකාරය මෙම පුරාණීං සිද්ගන්නා සුළු අයිුරීං දක්वाලා තියෙනවා නිසා සදාචරය අතින් පිරිහෙනකොට ස්වභාව දහම ඔුන්ට දැක්කු දයන්විත දායකත්වය හීනව කියපු ආකාරය මේ අපි කතා කරපු තොරතුර වලින් හොඳින්ම පැහැදිලි වෙනවා. ජීවිතය වඩ වඩා කරකස වූ බව මෙම සූතරයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ජීවිතය කරකස වෙනවත් එක්ම ඇතිවෙච්ච තත්ත්වය විසාමාකාර තත්වයක් ඇතිවවෙච්ච විදදිහත් සඳහන් වෙනවා මෙම සූත්‍රය මගින් දේපල් අයිතිය රාජ්‍ය පාලනය බදුක්‍රමය අධිකරණයවැනි සංස්තා මෙන්ම පවුල් ජීවිතය සංවිධාන වආකාරයද යථාර්ථවාදී ලෙස විවරණය වෙනවා මෙතනද අධිකරණය කියන මොකද මහ සම්ත රජතුමා පත්්කරගත්තති කියන අපි කතා කලාන්නේ බදු ක්‍රමය කියන එක මේ අපි බුලිින් සඳහන් කලේ න හ කතා කලේ නහ බදුක්‍රමය කියලා කියන්නේ අ මහ සම්මත කියල පත්කරගත්තනේ එක්තරා බලසම්පන්න කෙනෙක්ව මහසම්මත කියලා ඔහුට අර එක එක් නට අයිති කුඹුරු වලින් ඇල්වී කිහිල්ල දෙන් ඕන ඒ යුක්තිය පසිදලා දෙනවට අන්න එක තමයි බදු ක්‍රමය කියලා කියන්න හරි ලිංගි කැරීම හේතුවෙන ස්තීපුරුසියන්ට සහවාසය සඳහස් ගුරහයන් අවසියූ බව අපි මුලින් කතා කළ ඒවගේම පවුල් ඒ කවයෙන් සමාජ සංධනය වූ පසු පෞද් කලිකත්වය වර්ධනය වෙච්චාආකාරය සොරක ම ආයුදධ භාවිතය ඇතිරගේ මෙම පෞද්ගලික අයිතිය පිළිබඳ සංකල්පය වර්ධනයවීම නිසා ආවාහමි වහවල්ට යොමුවෙලා පෞද්ගලිත්වයක් ගොඩනගාගත්ත නිසා තමයි බිනිසුන් අතර අව්‍යයුධ භාවිත ආදය ඇතිවෙන් මේ ඇතිවෙන්නේ එවගේම දඩුවම් ගැටුම් වැටුම්මාදී ඇතිවවෙන්නේ බුදු දහම අධි ෞද්තික සංකල්ප ප්‍රතික්ෂේප කරමින් ප්‍රත්්‍ය සමුපපාදයට අනුවන් පටිච්ච සමුපාදයට අනුව සියලු සිද්ධීන් පිළිබඳ හේතු පලිවික්දාහ එකක යෙදිලා තියෙන ආකාරය අපිට මනාව පැහැදිලිවෙනවා මේ කතා කරපු අග්ග්ඥ සූත්‍ර ගත තොරතුරු වලින් ඉතින් මේ පාඩ මේ කතා කළ යුතු සාකච්ඡා කළ යුතු සියලු කාරණාවන් පැහැදිලිව කතා කලා ඔබට නැවත නැවතත් මේ පාඩම නරබන්නට පුළුවන් නිසා නැවතත් ඒ කරුණු කෙරෙහි අවධනය යොමු කරන්න එහැ. අපි තවත් කෙටසටහනක් මේ ආකාරයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා එෙමනම් ඒ කෙටස සටහන සමගින්. සාකච්චාවන් පවත්වමු ඒවගේම ප්‍රශ්නපත්තර සාකච්චාව අනුමාන ප්‍රශ්න පතර සාකච්ඡා ආදියත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම නම් සාකච්ඡාවනි මාකරමු පිරිවෙන දහම් පාසල සමකින් දිගටම රැඳී සිටින්න මෙවැනි වටිනා ඉගැන්වීම් ඔබට වැටහින ආකාරීෙන් පහසු වෙන ආකාරයෙන් වැදගත් වනා ආකාරයෙන් සාකච්ඡා කරන්නට අපිට පුළුවන්කම තියෙනවා අපිට තිබෙනවා ධර්මාචාරය කෙටි සටහන් තුන සාකච්ඡා කරන්නට ඒ සම්බන්ධයනුත් අපි ඉක්ම නිංව සාකච්ඡා කරන්නට බලාපොරොත් වෙනවා එහම නම් තෙරුවන් සරණයි